කාර් වෙළඳපොළ කියන්නේ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින එමෙන්න විශාල වශයෙන් ආදායම් ලබන ක්ෂේත්‍රයක්. තමන්ගෙම කියලා වාහනයක් පදවන්නේ තවමත් ලෝක ජනගහනයෙන් 12%ක් පමණයි. පහුගිය කාලේ ලංකාවේ වාහන ගෙන්වීම නවත්තලා තිබුණත් නැවතත් ඒ සඳහා අවසර දීමන රජයේ කටයුතු කරලා තියෙනවා. දැනටමත් අති නවීන වාහන සැලකිය යුතු ප්‍රමාණයක් මෙරට වෙළඳපොළ දකින්න පුළුවන්. ලෝක වාහන වෙළඳපොළෙහි විශාලම කොටස මෙතෙක් කල අත්පත් කරගෙන හිටියේ ජපානයේ. එමෙන්ම ජර්මනිය, ඇමරිකාව සහ ඉතාලිය ඇතුළු බටහිර රටවල නිෂ්පාදිත වාහන සඳහා මෙතෙක් කල පැවති ඉල්ලුම අභිභවා චීන ඉලෙක්ට්‍රොනික වාහන ලෝකපුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. චීන නිෂ්පාදන සඳහා ලංකාවේ රටවල දැනට ඇත්තේ ඉතරම් හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි. එහෙත් අද වෙනකොට ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල මෙම තත්ත්වය වෙනස් වෙමින් චීන EV සඳහා ඇති ඉල්ලුම වැඩි වෙමින් පවතිනවා. මේ වෙනකොට ලෝකයේ විශාලතම වාහන අපනයනාකරුවා බවට පත්වීමට චීනය සමත් වෙලා තියෙනවා. සිත්තද ගන්නාසුළු නවීන ආකර්ෂණීය පෙනුම වගේම වඩා වේගවත් මෘදුකාංග සහ තාක්ෂණයෙන් ඉහළ දෘඩාංග වලින් චීන ඉලෙක්ට්‍රොනික වාහන සමන්විත වීම චීන වාහන සඳහා පවතින ඉල්ලුම ඉහළ යාමට හේතු ලෙස හඳුනා ගන්න පුළුවන්. එමෙන්ම මේවායේ පවතින ඉහළ කාර්යක්ෂමතාවය චීන සතු විශාල කර්මාන්ත ශාලාවල දියුණු රොබෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් අඩු පිරිවැයකින් මේවා නිපදවීමට චීනය සමත් වීමත් හේතුවෙන් ඉහළ සැපයුම්ධාරිතාවයක් චීනය සතු වීම චීනය මෙම ක්ෂේත්‍රයේ ලෝක බලවදා වීමට හේතු වෙලා තියෙනවා. චීනයේ ප්‍රමුඛතම EV නිෂ්පාදන සමාගමක් වන BYD ආයතනය 2018 සිට 2022 දක්වා කාලය තුළ ඩොලර් බිලියන 3.7ක ආදායමක් ලැබීමට සමත්ව තිබෙනවා. වාහන නිෂ්පාදන ඉතිහාසයේ ගත්තොත් මීට වසර 40කට පෙර චීන වාහන වෙළඳපොළ පැවතියේ එහි පැවැත්ම පිළිබඳ අවධානම් සහගත තත්ත්වයක. ඒ කාලේ හදපු චීන වාහන චීනය තුළවත් ඇලවිුණේ නැහැ. අද වන විට 150,000,000 ජනගහනයෙන් චීන වෙළඳපොළ අභිභවා මුළු මහත් ලෝකයේම වාහන වෙළඳපොළ ජය ගැනීමට චීනය සමත් වෙලා තියෙනවා. ලෝක වාහන ඉල්ලුමෙන් හරි අඩක් අද වන විට සපුරාණු ලබන්නේ චීනය විසින්. තවමත් චීනයට දොරගල විවෘත වෙලා නැති ලෝකයේ ඉහළම වාහන ඉල්ලුම ඇති ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳපොළට ඇතුල් වීම තමයි චීනයේ මීළඟ ඉලක්කය වෙලා තියෙන්නේ. ලෝක වාහන ඉල්ලුමෙන් හරි අඩක් නිෂ්පාදනය කිරීමේ හැකියාව චීනය සතු වෙනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන වාහන ප්‍රමාණයට වඩා 4 ගුණයක ප්‍රමාණයක්. 2023 වර්ෂයේදී කාර් මිලියන 25ක ප්‍රමාණයක් ලෝකයේ රටවල් 100කට පමණ අපනයනය කිරීමට චීනය කටයුතු කරලා තියෙන්නේ ලෝකයේ විශාලතම කාර් අපනයනය කරුවා බවට පත් වෙමින්. චීන වාහන අපනයනය 2022 සිට 2023 දක්වා 70%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තියෙනවා. නමුත් තවමත් එක්සත් ජනපදය සහ කැනඩා වෙළඳපොළට පිවිසීමට චීනයට හැකියාව ලැබිලා නැහැ. ඒකට හේතුව තමයි මේ රටවල් දෙක චයිනීස් ඉලෙක්ට්‍රොනික වාහන ආනයනය සඳහා අතිවිශාල තීරුබදු පනවා තිබීම. එක්සත් ජනපද වාහන වෙළඳසැල් හිමිකරුවන් මේ වන විට චීන ඉලෙක්ට්‍රොනික වාහන ආනයනය පිළිබඳව සලකා බලමින් ඉන්නවා. ඊට හේතුව චීන EV සඳහා ඉහළ ඉල්ලමක් එක්සත් ජනපදය තුළ ගොඩනැගෙමින් තිබීම. විශේෂයෙන්ම වයස අවුරුදු 40ට අඩු පිරිස අතර මේ සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනවා. ජනාධිපති බයිඩන් චීන ඉලෙක්ට්‍රොනික වාහන ආනයනය සඳහා පනවා තිබූ තීරුබදු ප්‍රතිශතය 25% සිට 3 ගුණයකින් එනම් 100%ක් දක්වා වැඩි කිරීමට පහුගිය කාලේ කටයුතු කළා. එහෙත් එවන් තත්ත්වයක් තුළ පවා ඇමරිකා එක්සත් ජනපදය තුළ චීන EV සඳහා ඇති ඉල්ලුමේ අඩුවක් වෙලා නැහැ. මේ කාර්යයට ලංකාවේ රජයෙන් 400%ක ටැක්ස් එකක් අය කරද්දිත් වාහන මිලදී ගැනීමට අපේ අය දක්වන දැඩි කැමැත්ත වගේ දෙයක්. මොනතරම් ඉහළ මිලකට වුණත් මිනිස්සු තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න සූදානමින් ඉන්නවා. 80 දශකයේ මුල් භාගයේ තමයි චීනය මුලින්ම විදේශීය කාර් නිෂ්පාදන සංගම් වලට චීනය තුළ නිෂ්පාදන කටයුතු සඳහා අවසර ලබා දුන්නේ. ඉන්පසු චීනය තුළ විදේශීය සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන වාහන චීන වෙළඳපොළ තුළ අලෙවි කිරීමේදී දේශීය වාහන නිෂ්පාදනකරුවන් සමග හවුල් වෙමින් අලෙවි කටයුතු සිදු කළ යුතු බවට චීන රජය විසින් උපක්‍රමශීලී නීති ගෙනීමට කටයුතු කළා. විශේෂයෙන්ම විදේශීය සමාගම් සමග නිෂ්පාදන කටයුතු සිදු කළ ඇතැම් චීන සමාගම් සඳහා විශාල වශයෙන් සහනාධාර ලබා දීමට චීන රජය කටයුතු කිරීම චීන වාහන නිෂ්පාදනය වඩා දියුණු තත්ත්වයකට ගෙනීමට හේතු වුණා. ඇමරිකාවේ මිචිගන්හි වාර්ෂිකව පැවැත්වෙන ඩෙට්‍රොයිට් ඔටෝ ෂෝ නම් ලෝ ප්‍රධාන කාර් ප්‍රදර්ශනයට මීට වසර 15කට පමණ පෙර චීන කාර් ඉදිරිපත් කළ අවස්ථාවේදී චීන කාර් කිසිදු තරංකාරීත්වයක් පෙන්වලා තිබුණේ නැහැ. අද පවතින තරම් උසස් තත්ත්වයෙන් ඒවා ඒ වන විට නිපදවලා තිබුණෙත් නැහැ. මේ හේතුව හින්දා ඒ වන විට කාර් වෙළඳපොළ අත්පත් කරගෙන සිටි සමාගම් විසින් චීන වාහන නිෂ්පාදනය පිළිබඳ ඉතරම් සැලකිල්ලක් දක්වලා නැහැ.
එහෙත් අද වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. චීනකාර ඉතා ඉහළ මට්ටමේ තාක්ෂණික අංගවලින් සහ උසස් නිමාවෙන් යුක්තව එළිදැක්වීමට ඔවුන් කටයුතු කරලා තියෙන්නේ ප්‍රමුඛ පෙළේ බලවත් කාර් සමාගම් වෙත දැඩි තර්ජනයක් එල්ල කරමින්. යල් පැනගිය සම්ප්‍රදායික නිර්මාණවලින් මිදී නව ආකර්ශනීය ආකාරයෙන් ඒවා නිර්මාණය කිරීමට චීනය සමත් වීම චයිනීස් EV වේගයෙන් ලොව ජනප්‍රිය වීමට හේතුවක් බව විචාරකයන් පෙන්වා දෙන්නේ. iPhone වෙළඳපොළට පැමිණීමත් සමග Nokia phone වෙළඳපොළෙන් ඉවත් වීම හා සමාන තත්ත්වයක් චීන EV වෙළඳපොළට පැමිණීමත් සමග අනෙකුත් සමාගම්වලට අත්වෙන්න ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. මේ පිළිබඳව සිදු කළ සමීක්ෂණයකින් එක්සත් ජනපද වැසියන්ගෙන් භාගයක්ම චීන EV මිදදී ගැනීම සඳහා කැමැත්තෙන් පසුවන බව සඳහන් වෙනවා. මෙයින් 76% ප්‍රතිශතයක් වයස අවුරුදු 40ට අඩු තරුණයෙ කොටස් වීම විශේෂත්වයක්. තත්ත්වයෙන් උසස් චීන වාහන ඇමරිකානු වෙළඳපොළ ආක්‍රමණය කරන ඇතැයි ඇති බිය බොහෝ කාලයක පටන් එක්සත් ජනපද දේශපාලනය තුළ ගොඩනැගෙමින් පැවතුණා. ජනාධිපති ට්‍රම්ප් 2018 පටන් චීන වාහන සඳහා ඉතා ඉහළ තීරබදු ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් ඇමරිකානු වෙළඳපොළට චීන වාහන පැමිණීමට බාධා කිරීමට පියවර ගත්තා. ටෙස්ලා සමාගමේ හිමිකරු ඉලෝන් මස්ක් පවසන්නේ චීන වාහන වෙළඳපොළ විසින් බටහිර වාහන නිෂ්පාදන සමාගම් පහළට ඇදගමන ඇති බවයි. මිලෙන් ඉතාම අඩු ඉන්ධන භාවිතා කරන බටහිර වාහන වලටත් වඩා මිල අඩුවෙන් උසස් තත්ත්වයේ චීන ඉලෙක්ට්‍රොනික වාහන අලෙවි කිරීමේ හැකියාව චීනය සතුවන බව ඔහු පවසනවා. චීනය ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් එල්ලවන තීරුබදු බාධා නොසලකා හරිමින් තම නිෂ්පාදන කටයුතු චීනෙන් ඔබ්බට ගෙන යමින් මෙක්සිකෝව තුළ වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට මේ වන විට කටයුතු කරලා තියෙනවා. එමෙන්ම අප්‍රිකාව, මැද පෙරදිග යුරෝපය, නැගෙනහිර යුරෝපය, බටහිර යුරෝපය, දකුණු ආසියාව ඇතුළු ලෝකපුරා රටවල් රැසක චීන EV නිෂ්පාදන කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට චීන සමාගම් බලාපොරොත්තු වෙනවා. දැනට ලෝකයේ EV නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන BYD ආයතනය මෙක්සිකෝවේ ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත ශාලාවේ වසරකට වාහන 150,000 පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව වෙන්නේ. ලංකාවේ වේගා ආයතනය විසින් නිපදවා වෙළඳපොළට නිකුත් කර ඇති ඉලෙක්ට්‍රොනික ත්‍රිවිල් රථයද ඉතා උසස් තත්ත්වයේ නිර්මාණයක් මෙන්ම ඊට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පවා ඉතා තරඟකාරී මිලකට අලෙවි කළ හැකි ත්‍රිරෝද රථයක් ලෙස හඳුන්වන්න පුළුවන්. වේගා සමාගමෙන් නිෂ්පාදනය කර ඇති මෝටර් රථයද ඉතා උසස් තත්ත්වයේ නිපදවා වෙළඳපොළට නිකුත් කිරීමට එම සමාගම සැලසුම් කිරීම ලංකාවේ අනාගත ආර්ථිකයට සුබදායි ප්‍රතිඵල ගෙන දෙන ව්‍යාපෘතියක් විදිහට හඳුනා ගන්න පුළුවන්. දකුණු ආසියාවේ නිෂ්පාදිත ප්‍රථම ෆුල් ඉලෙක්ට්‍රික් ස්පෝර්ට් කාර් මොඩලේ කාර් එක වෙන්නේ වේගා කාර් එක. වේගා මෝටර් රථය 2022 වර්ෂයේ අලෙවිය සඳහා වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබුණත් පැවති COVID-19 තත්ත්වය හෝ වෙන යම් හේතුවක් මත ඒ වෙළඳපොළට නිකුත් කිරීම ප්‍රමාද වී තියෙනවා. ඉතාම නුදුරු අනාගතයේ වේගා වාහනය ලංකාවේ මංමාවත්වලත් ලෝකයේ අනෙකුත් රටවලත් ධාවනය වෙන ආකාරය අපට දැක බලා ගන්න පුළුවන් වේ.